point of order. Camera. කතා කරනවා ඉතින් කැමරාව දාන්න 20 ගණන්ලා දැන්ම වාඩි වෙන්න එතකොට කැමරාව දාලා දෙන්න කැමරාව දිගටම මට ඕනේ ඒක මගේ අයිතියක් මට ඒ අයිතිය දෙන්න සෙහාන්ට දුන්නේ දෙකක් තියෙන්න බෑනේ එක පාර්ලිමේන්තුව මේක පේනවා ඒකාධිපති බලය ඔයාලගේ අයිතිය තෝම්මයි නැති වෙන්නේ අගමැතිතුමනි අද මෙතන කරන විරෝධය අද ඔබතුමා වෙනුවෙන් මෙතන ඉන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් තමයි අද විපක්ෂය මේ සටන ගෙනියන්නේ එහෙම නැතුව අපේ අයිතිය වෙනුවෙන් නෙවෙයි අද අපි කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කර තමයි කැමරාව මේ විදියට කටයුතු කරන්නේ. ඒ නිසා පොඩි ළමයි වගේ විශ්සල්ලාගෙන නටුවට ඒගොල්ලෝ ඉල්ලන විදියට කැමරාව දිය යුතු නැහැ. මේ 20 වෙනි සංශෝධනය හරහා ජනතා පරමාධිපත්‍ය, ජනතා ස්වෛරීත්වය, ගරු අග්‍රාමාත්‍යතුමා පොඩ්ඩක් ඉන්න ඔබතුමා වෙනුවෙන් මම කතා කරනවා. පොඩ්ඩක් ඉන්න. නැහැ ඔබතුමා වෙනුවෙන් මම කතා කරනවා. මම පැහැදිලිවම කියන්න කැමතියි. ඇමතිකම් වලට, වරදාන වලට, වරප්‍රසාද වලට මුදලට පාවා දෙන කිසිම පුද්ගලෙක් සමග ජන බලවේගයෙන් නැති කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මම පැහැදිලිවම එකක් කියන්න කැමතියි. අපේ යෝජනාව ජනාධිපතිවරයා පමේ කිරීමටවත්, අගමැතිවරයා පමේ කිරීමටවත් නොවේ. නමුත් අපි මොකද්ද කියන්නේ? දෙගොල්ලන්ටම සාධාරණ බලයක් දීලා සංවරණ සහ තුරණ checks and balances system එකක් ගේන්න. අන්න ඒකයි රටේ අවශ්‍යතාවය. මේ 20 හරහා මේ පාර්ලිමේන්තුව රූකඩ සභාවක් බවට පත් වෙනවා. ඔබතුමා කැමතිද මේ ක්‍රමවේදය තුල කාගේ හරි හෝ කාගේ හරි කණ්ඩායමක රූකඩයක් බවට පත් වෙන්න? අපි යෝජනා කරන්නේ මේ අද ටේබල් කරපු මේ 20 වහාම හකුලාගෙන හැම පාර්ශවයන් සමග සාකච්ඡා කරලා මේක අපි හොඳ ව්‍යවස්ථා සංශෝධනයක් හදමු. විශේෂයෙන්ම විවත්ත සංශෝධනයට ගැට අපිත් එක්ක කිසිම සංවාදයක් නැහැ. දැන් සංශෝධන ගේනවා කිව්වා. අපි දැක්ක පුවත්පත්වල අගමැතිතුමා කොමිටිය පත් කරලා තිබ්බා. නමුත් කිසිම සංශෝධනයක් ගෙනාවේ නැහැ. අපිත් එක්ක සාකච්ඡාවක් තිබෙත් නැහැ. අනිත් එක පාර්ලිමේන්තුවේ බලතල සම්පූර්ණයෙන්ම නැති කරනවා. අගමැතිතුමා කාර්යාල කාර්ය සහයකින් බාටපත් වෙනවා. අපිට කිසිම බලයක් නැතුව එනවා. අවුරුද්දේ අවුරුද්දේ මේක විසිරුවා හරින්න පුළුවන්. මොකද මේ කැබිනට් මණ්ඩලෙන් ඉදිරිපත් කළ දෙන සංශෝධනය අවසානාත්මක සංශෝධනයක් නෙමෙයි. අද තමුන්නාන්සලා මේ පෙරලි කරන වෙලාවේ තමුන්නාන්සලා තව සතියේ තියෙන ශේෂ්ඨාධිකරණයට කියලා අභියෝග කරනවා. සඳහයම් පිළියමක් ඒ සඳහයම් කාර්යභාරයක් කරනව වෙනුවට කැමරා ඉල්ලමින් ප්‍රහසනයක් ඉදිරිපත් කරපු ආකාරයට අපිට පේන්න තියෙනවා.